ර පිගන්න අදත් කෂන් 2022 youtubeු ජනල්ල එකත් එක් අපි අද පාඩමෙන් කතා කරන්න බලාපරොත්තියන් මේ ප්‍රවේක කාල ප්‍රස්ථාරය ඇඩීම පළවෙනි කොටස පාඩම් පිළිබඳව තිමෙන මේකදති අපි මංඟද කතාකරන්න බලාපොරොත්තුවෙන මේ නියත ප්‍රවේගයෙන් චලනයවන වස්තුක් සඳහා ප්‍රවේකාල් ප්‍රස්ථාරය කොහොමද කොඩ්නගන්න කියන කාරණය පිළිබඳව. තිමෙන මේකෙද අපි ප්‍රස්ථාරය යක්ක්ෂවිදියට තෝරගන්නාම විදියට මෙතිනි වයික්ෂය වයියක්ක්ෂයට අපි ලබාගන්නව ප්‍රවේගය එක්ක්ෂය ලබාගන්න කාලේ එතකොට මේතම අපේ ප්‍රස්ථාරය මෙතිනි වයි අක්ෂය වයියක්ක්ෂයට ප්‍රවේගේ ගන්න ඕන එක්ක්ෂයට කාලය ගන්න ඕන එතකොට ඒකකානිවාර්රයම සටහන් කරන්න ඕන ප්‍රවේගේ සම්මතියක මස්ත්‍රීනය එක වේදවා කාලේමයිනකර තපපර වෙන තට නොකතමයි ප්‍රස්ථාරය යක්ක්ෂ අපි ලකුණ කරන්න ආකාරය යපි මෙනිම ඉදියට හිතමු ස් ාලන රේකවල් තික ඉතාන්න මෙ වාහනයක් චාලනය වෙන කියන තර මේ වාහනේ ගමන් කරනවා පාරි එතට මෙන්න මේ පලවෙනි තපපරේ දීයා ගමන් කරනවා මීට පහත් දොර තරයාගේ ප්‍රවේගය කියද ප්‍රවේගැ විස්ථාපනය වෙනස්සීමේ සීග්‍රතාවේ තමයි ප්‍රවේගය කල කියන් කෙලිම් පාරක් ගමන් කරන මේ වගේ එතකොට මෙන මෙයාගේ මුල් තප්පරය තුළදී ප්‍රවේග පහයයේ මිස්ශ්‍රින එකයි ැ දෙවැනි තපේ බැලුව දෙවනි තපය තුරත්මයා ගමන් කළ තියෙන්නේ එකැන් ඒනක තපපරය තුළ එක ෙනි තපරය තුරේ තපර තුළත් ගමන් කල තියන මෙයා මීට පහම එතට ඒ අවස්ථවිදි ප්‍රවේගත් වෙන්නේ පහ එම නය එකමයිටස තුනි තපපරේ තුංගනි තපපරය බැලුවත් තුන්නි තපය තුළයා ගමන් කරපු නිස්සිදු කළ විස්ථාපනත් පහයි මීටර්මයි යන ඒ අවස්ථාවිදිනයාග ප්‍රවේගය පහ එමස්්‍රේනය එකක් තමයි වවෙන්නර අපිට පැහැදිලනවා හැම සෑම තප්පරයකදම මෙයාගේ ප්‍රවේගය එක මාගයක් තමයි තියෙන ඉතිං අපිට පේතේරෙනවා මේ වස්තුව ගමන් කලා තියෙන්නේ නියත ප්‍රවේගයකිැ හැම තප්පරයක දම මෙයාගේ ප්‍රවේගය සමාන එත අපි තපපර තුනක් ගත්තොත් මෙ තපර තුනත් මා කර හිනි පලවෙනි තපපරය මේ දිවැනි තත්පරය මෙතන් තුන් තපපරය එතරමින් මේකේ අප ිදර පහදැම්වොත් ප්‍රේග පහයෙන් මිශ්‍රින එකයි තර පලවෙනි තපපරය තුළද මෙ මේ කාල පරාසය තුළදී මෙගේ ප්‍රවේගීවෙනි පහයි. දෙවනි අපරේ තුළිදිත් මෙගේ ප්‍රවේගය පහයි තුන්වෙනි තපපරය තුළදි පව පහ ත ප්‍රස්ථරයෙන් මෙ මේ වගේ පස්ථාරය. එතකොට නියත ප්‍රවේගයෙන් ගබන් ගන්න වස්තුවක ප්‍රවේකාල ප්‍රස්ථාරය ලැබෙන්නේ මෙ එක් සක්ෂයට සමාන්ත්‍රයන් රේකාවක් තමයි ලැබෙන්නේ ප්‍රස්ථාර විටට ති අපි මේ කියනවා නියත ප්‍රවේගයෙන් චාල්ත වන වස්තුව සඳහ ලබෙන ප්‍රවේකාල ප්‍රස්ථාර කිය එතර මෙ මේක ප්‍රවේගය කියද කියිය දැහොත් කියදාගේ පහයි මොකද හැම්බෙලාවදීම ප්‍රවේගය පහයි එතරගැන මුල්ටැන පලවෙන් ත අපපරරිතර ප්‍රවේගීගත්තු පහයි දෙව තපරය තුළ මෙනමේ්‍ර ප්‍රේග බැලුවත් පහයි තුන්ෙන් තපපරයතර ප්‍රවේගය බැලුවත් පහැන නියත ප්‍රවේගෙන් තමයි මේක චාලනයෙන් තිම මේක තින විශේෂ ලක්ෂණ තමයි නියත ප්‍රවේගෙන් ගමන්ගන්න වස්තුව ක අප තරණ හක්වෝ තරේ ඒ කියන එක අපි දන්න ඩල්ට දීම ල්ටට තරමෙන් මේ කාලසීමාව ගත්තොත් ප්‍රවේග වෙනස ගත්තොත් මෙ මේ අවස්ථාවකද මුල් ප්‍රවේගේ එකන ප්‍රවේග වනස කිය කියන්නේ අවසාන් ප්‍රේගය අන් කිරීම මුූල් ප්‍රේගගේ තර දෙවන තපර දෙමින් තපරරි අපි සැලකොත් දෙවටත්ප පරේදි ප්‍රවේගගේ පහයි පලෙන් තපති ප්‍රවේගගේත් පහහිත ප්‍රවේග පෙනනස බිඳදුව කියල කියන්නේ තොරණය බින්ඳුවක් වෙනවා මතකතියා ගන්න ඒ ආකාර ප්‍රවේගෙන් ඇත්ත නියත ප්‍රවේගෙන් ගමන්ගන්න වස්තුූක තොරණයගේ බින්දුවක් වෙනෝ කෙන එකත් මතකතිරයාගන්න එතර අප ඊළඟ පාඩම ඇයට කතා කරමු ඒකාආකාර ප්‍රවේගෙන්න ක්‍රමක්්‍රමින් වැඩුවෙන් ප්‍රවේගින් ගෙන ඒ කාර වැඩිුවෙන් ප්‍රවේගෙන් චාල්නය වන වස්සුවක ප්‍රයේක්කාල් ප්‍රස්ථාරය අපි කොහොමද අඳන්න කියනකාරණය සම්බන්ධය